බුදුරජාණන් වහන්සේ අවුරුදු 2500කට කලින් ලෝකෙෙහි ඉන්දියාවේ ඉපදිලා ධර්මයක් ලෝකෙට දේශනා කරා. ඒ දේශනා කරපු ධර්මය උනාසේ ජීවමාන කාලෙදිම ශ්‍රාවකයන් විසින් අර්ථ විවරණයට භාජනය කළා. සමහර අර්ථ විවරණ උන්වහන්සේ විසින් දැඩිසේ ප්‍රතික්ෂේප කරා. සාති භික්ෂුව හොඳ උදාහරණයක්. සාති භික්ෂුවට මේ බුද්ධ ශාසනයේ රස්නෙවත් වැඩිලා නැහැ. ඊට පස්සේ එක මාළුක්‍ය පුත්ත කියන ස්වාමීන් වහන්සේ නමක් ප්‍රශ්නයක් අහනකොට ප්‍රශ්නේ වැරදි. නේ කල් හෝ පන් හෝ ඔහොම නෙමෙයි ප්‍රශ්නේ අහන්නට ඕනේ. සමහරවිට මම කොහොමද ඔහොම උගන්වලා තියෙන්නේ? සමහර අදහස් ප්‍රතික්ෂේප කරනවා. සමහර අදහස් පිළිගන්නවා සාදුකාර දෙනවා. මම දේශනා කරා නම් මමත් මෙසේ මේක දේශනා කරන්නේ. මේ ආදී ලෙසට බුදුරජාන් වහන්සේ ජීවමාන කාලෙදිම ඒ දේශනාවන් උන්වහන්සේගේ අදහස ඉදිරිපත් කරා නානා ක්‍රමවලට. සමහර ඒවා ප්‍රතික්ෂේප වුණා, සමහර ඒවා පිළිගත්තා. බුදුරජාන් වහන්සේ පිරිනවම් පෑවට පස්සේ ශ්‍රාවකයන් නානා පැතිවල විසිරීලා ඉන්නකොට මේ එකම බුද්ධ දේශනාව නානා ක්‍රමවලට අර්ථ විවරණයට ලක් වෙන්නට පටන් ගත්තා. ඒකට හේතු කාරණා තිබුණා. ප්‍රධාන හේතු කාරණාවක් තමයි මේ ගමනාගමන පහසුකම් වල තිබිච්ච අපහසුතාවය. ස්වාමීන් වහන්සේ කෙනෙක් ධර්මයේ ඉගෙනගෙන පැත්තකට යනවා, තව කෙනෙක් තව පැත්තකට යනවා. මේ කට්ටිය මුණ ගැහෙන්නේ බොහෝ කාලයකින්. යම් යම් වැරදි අවබෝධ තිබුණොත්, වෙනස් අවබෝධ තිබුණොත්, වෙනස් ලෙස ධර්ම අර්ථකථනය කෙරිලා දන්නේම නැතුව වෙන වෙන ගුරුකුල බිහි වෙලා තියෙනවා ඒ ප්‍රදේශවල. පස්සේ කාලවලදී මේ කට්ටිය එකතු වෙනකොට මේ අදහස් විරුද්ධ වුණාට ඔවුන්ගේ සමගිය අඩුවක් වෙලා නැහැ. ඒක විශේෂයෙන් හියුන්සාන් කියන ස්වාමීන් වහන්සේ දමදිව දේශාටනය කරනකොට ප්‍රකාශ කරනවා. මේ බෞද්ධ නිකායවල භික්ෂූන් වහන්සේලා අතර තියෙන විශේෂ ලක්ෂණයක් සමගිය. අදහස් නානයි. නමුත් ඔවුන් සමගියෙන් එකට වාසය කරා. මේ විදිහට නානා අර්ථ විවරණාව පස්සේ කාලෙකදී මේ සමගියත් බිඳිලා එකට ඉඳ බැරි මට්ටමකටම මේ බෙදීම සිද්ධ වෙනවා. සමහර රජවරුන්ගේ බලපෑම් ආදියත් හේතු වෙනවා. කෙසේ වෙතත් ඒක ඉතිහාසමය කතාවක්. මේ විදිහට බෙදිලා යනවා. මේ බෙදිච්ච බව අශෝක අධිරාජ්‍ය බලයට පත් වෙලා ඉන්දියාවේ දක්ෂිණ ප්‍රදේශයේ රටවල් කීපයක් හැර මුළු ඉන්දියාවම එක්සේසත් කරනකොට, යටත් කරගන්නකොට, කරලා ඉන්නකොට සාමාන්‍යයෙන් නිකාය 18ක් පැවතුනා කියලා සඳහනක් තියෙනවා. පස්සේ මේ නිකාය ප්‍රමාණය තව තවත් වර්ධනය වෙනවා. තව තවත් වර්ධනය වෙනවා. ඒක නැගෙනහිර ආසියාව පැත්තට ගිහලා තවත් වර්ධනය වෙනවා. බුදුරජාණන් එකම ශාස්ත්‍රූන් වහන්සේගේ ශ්‍රාවකයෝ බෙදිලා 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 යනවා. ඒ බෙදිෂ්ඨ ශ්‍රාවක පරපුරෙහි එක්තරා ශ්‍රාවක කොටසක් තමයි ථේරවාදීන් කියලා හඳුන්වන්නේ. ඒ ථේරවාද සම්ප්‍රදායේ හැටියට මේක අරගෙන ආවේ රහතන් වහන්සේලා විසින් පරපුරෙන් පරපුරට. තව කොටසක් වෙනවා සර්වස්ත්‍රිවාදීන් ලෙස. දැන් ථේරවාදීන් ගත්තට පස්සේ ථේරවාදීන් පළවෙනි සංගායනාව, දෙවෙනි සංගායනාව, තුන්වෙනි සංගායනාව පාටලිපුත්‍රය කරපු රහතන් වහන්සේලා දහස් නමක් එකතු වෙලා. ඊළඟට ඒක තමයි, ඒ ධර්මයේ තමයි මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට අරගෙන එන්නේ. සෝනුත්තර ආදී ස්වාමින් වහන්සේලා බුරුම ආදී දේශවලට අරගෙන යන්නේ. හතරවෙනි සංගායනාව මාතලේ අලු විහාරෙදී මේ විදිහට දිගින් දිකට මේ පරපුර පැමිණේ. සර්වස්ත්‍රිවාදීන් කියන නිකාය ථේරවාදයේම අනු කොටසක් ලෙස කැඩී යන්නේ. යම් යම් වෙනස්කම් තියෙනවා, සැලකිය යුතු වෙනස්කම්. ඔවුන් කරනවා තුන්වෙනි සංගායනාවක් උතුරු ඉන්දියාවේ කනිෂ්ක කියන අධිරාජ්‍යයාගේ සමයේ. ඒ කනිෂ්ක කියන අධිරාජ්‍යයාගේ සමයේදී කරපු සංගායනාව ඔවුන්ගේ පොත්වල හැටියට රහතන් වහන්සේලා විසින් කරපු සංගායනාව. ඒකෙදී විභාෂා නමින් අටුවා ලක්ෂ ගණන් ශ්ලෝක ඇති. ලක්ෂ ගණන් සුළුපටු නෑ. විභාෂා නමින් අටුවා සම්පාදනය වෙනවා. ටීකා පසු කාලීන වලි වෙනවා. ඒකත් ඉතා ප්‍රබල සම්ප්‍රදායක් ලෙස ඉන්දියාවේ පවතින. සමහරු මේ සම්ප්‍රදාය තමයි හීනයානේ ලෙස හඳුන්වන්නේ. සෞත්‍රාන්තික සම්ප්‍රදාය හැදෙනවා. ලෝකෝත්තරවාදීන් කියලා හැදෙනවා. මේ හැම සම්ප්‍රදායක්ම තමන්ගේ සම්ප්‍රදාය කෙරෙහි උපරිම විශ්වාසය පවත්වනවා. මේ තමයි තථාගතයන් වහන්සේගේ ධර්මය. කවුරුත් කියන්නේ නැහැ අපි වැරදි ධර්මයක් අර්ථකථනය කළා කියලා. සර්වස්තිවාදීන්ගේ හැටියට රහතන් වහන්සේලා ඉන්නවා.
තේරවාදීන්ගේ හැටියට රහතන් වහන්සේලා ඉන්නවා. දැන් මේ ඉතිහාස කතා ප්‍රවෘත්ති ඇහෙනකොට මැදිස්තව බලන කෙනාට හැඟෙන දේ මොකද්ද? එහෙමනම් බහු සම්ප්‍රදායන් තියෙනවා නම් ඒ සම්ප්‍රදායන් වල තියෙන මූලික ලක්ෂණ වෙන වෙනම ඉගෙන ගන්නට වෙනවා. ඉගෙන ගත්තම කවර සම්ප්‍රදායක්ද මගේ නුවණට ගෝචර මගේ නුවණට ගැළපෙන්නේ? ඒ අනුව අපිට තීරණය කරන්න වෙනවා සබුද්ධික මිනිස්සු වශයෙන් මම කවර සම්ප්‍රදායද රුචි කරන්නේ. සර්වස්ත්‍රිවාදීන්ගේ විදර්ශනා ක්‍රමයක් තියෙනවා. යෝගාචරයන්ගේ විදර්ශනා ක්‍රමයක් තියෙනවා. මාධ්‍යමිකයන්ගේ විදර්ශනා ක්‍රමයක් තියෙනවා. මේ මාධ්‍යමික විදර්ශනා ක්‍රමය එක ආචාර්යවරේ කර්තකතනය කරන විදිහට සංසාරයයි නිවන යන්තිමට එකයි. මේ තමයි අවබෝධය. මෙයා පදනම් වෙන්නේ මූලිකවම තථාගතයන් වහන්සේගේ දේශනා. ඒක දේශනාවක් තියෙනවා සමය විමුක්ත භික්ෂුව පිරිහෙනවා කියලා. මේක එක නිකායක් අර්ථකථනය කරනවා සර්වස්ති ආදීන් භික්ෂුන් වහන්සේලා නිකාය අර්ථකථනය කරනවා සමය විමුක්ත කියලා ගන්න ආර්යයන් වහන්සේ පිරිහෙනවා කියලා දේශනාවේ තියෙනවා. ඒ අනුව සෝ අරහ රහතන් වහන්සේ අනාගාමි බවට පිරිහෙන්නට පුළුවන්. අනාගාමි කෙනා සෝ සකදාගාමි වෙන්නට පුළුවන්. සකදාගාමි කෙනා සෝවාන් වෙන්නට පුළුවන්. හැබැයි සෝවාන් බවින් පිරිහෙන්නේ නැහැ. තව දේශනාවක් තියෙනවා සෝතාපන්න ආරයන් වහන්සේ නියතෝ සම්බෝධි පරායනෝ කියලා. වෙනස උනේ මොකද්ද? සමය විමුක්ත කියන වචනය බුදුරජාණන් වහන්සේ සූත්‍රයේදී විස්තර කළා නැහැ. ඒ වචනේ විස්තර කරා ආරයන් වහන්සේලා කියලා. තේරවාදීන් කිව්වා නැහැ. මේ සමය විමුක්ත යනු ලෞකික ධානයෙන් විමුක්තිය ලැබපු කෙනෙක් ඔහු පිරිහෙන්නට පුළුවන්. එහෙම නැතුව ලෝකෝත්තර විමුක්තිය ගැන නෙවෙයි මේ කතා කරන්නේ. එකම පදය ක්‍රම දෙකකට අර්ථකථනය කරපු නිසා ධර්මපරියායවල් දෙකක් හැදුණා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ දේශනාව සාති භික්ෂුව ඇහුවෙත් එකම දේශනාව. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඇහුවෙත් එකම දේශනාව. මේ දෙන්න තේරුම් ගත්ත ක්‍රමයේ දෙකක්. බුදුරජාණන් වහන්සේ එකපාරක් ඇහුවනි. ඔබ වහන්සේ දේශනා කරන දේ ඔබ වහන්සේගේ ආධ්‍යාසය අනුවම තේරුම් අරගන්නවද ශ්‍රාවකයෝ? ප්‍රතිප්‍රශ්නයක් ඇහුවා බ්‍රාහ්මණය. ඔබ යම් කෙනෙක්ට, මං හිතන්නේ බ්‍රාහ්මණය හරි ගෘහපතිය හරි, යම් කෙනෙක්ට රජගහනුවරට පාර කියනවා නම් ඒ කියන විදිහටම හැමෝම ඒ පාරේ ගිහලා රජගහනුවරට ළඟා වෙනවද? අනේ නෑ ස්වාමිනේ, සමහර කෙනෙක් කියනවා, සමහර කෙනෙක් කියන්නේ නෑ, සමහර කෙනෙක් ඒක වැරදියට තේරුම් ගන්න. ඒ විදිහම තමයි මගෙත්. මම දේශනා කරන ධර්මයේ සමහරු හරියට තේරුම් අරගෙන ප්‍රතිඵල ලබනවා, සමහරු වැරදියට තේරුම් අරගෙන මුලාවටපත් වෙනවා. ඒ නිසා බුද්ධ දේශනාව තිබුණට ඒ ප්‍රයෝජනේ තියන්නේ කෙසේද ඔබය තේරුම් ගත්තේ කියන එක උඩයි. වෙන කිසිදු දෙයකින් වැඩක් නැහැ. බුද්ධ දේශනාව තිරිසන් සතාටත් ඇහෙනවා. අන්‍ය ලබ්ධිකයටත් ඇහෙනවා. අපේ දේශනාවේ හැටියට කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තිබිච්ච පාඩයක් තමයි මාගන්ධිය කියන බ්‍රාහ්මණ තුමාගේ ගුරු කුලයේහි අර්ථකථනය කරමින් පැමිණියේ වෙනස් විදිහකට. කාශ්‍යප බුද්ධ ශාසනයේ තිබිච්ච ධර්ම පාඩයක් අපේ බුද්ධ ශාසනයේ වෙනකන් ඇවිල්ලා වෙන ක්‍රමයකට අර්ථකථනය වෙන මාගන්ධිය සූත්‍රයේ තියෙන එක අදාළ. එනිසා බුද්ධ වචනය ප්‍රයෝජනයක් වන්නේ එහි වටිනාකමක් තියෙන්නේ කෙසේද ඔය තේරුම් ගත්තේ යන්න. ථේරවාදයේ අනුවේ බුද්ධ වචනය විස්තර කරපු එක්තරා ක්‍රමයක් පමණයි. සර්වස්තිවාදයේ අනුවේ බුද්ධ වචනයම තව ක්‍රමයකට විස්තර කරපු එක්තරා ක්‍රමයක් පමණයි. ඒ තේරවාදයේ තියෙන ලක්ෂණ මොනවද? සෞත්‍රාන්තික යනු තව ක්‍රමයක්, ලෝකෝත්තරවාදීන් යනු තව ක්‍රමයක්. ඒ තේරවාදයේ තියෙන ලක්ෂණයක් තමයි මේ තේරවාදීන් ඒ බුද්ධ දේශනාව අර්ථකථනය කරනවා. උදාහරණයකට බුද්ධ වචනය සූත්‍ර විනය අභිධර්ම මේවා සම්බන්ධයෙන් විශ්ලේෂණ පවතිනවා අටුවා සාහිත්‍යයේ. ඒක විශ්ලේෂණයක්, විවරණයක්.
සමහරේවා බුද්ධ කාලිනලම අප විවරණ සමහරේවා අපසු කාලින විවරණ ඒක විවරණ වෙනවා ටීකා සාහිත්‍යයේ ඊට පස්සේ මේ සියල්ලම සමහර වෙලාවට පසු කාලින ආචාර්යවරුන්ගේ මොකද්ද මේ තේරවාදය මේක තමයි මුළු එකම තේරවාදය කියලා කියන්නේ මේක නෙමෙයි තේරවාදය මේක නෙමෙයි තේරවාදය මේක හැමෝගාම තිබුණා කතා වස්තු බලන්න එකම සූත්‍රය හැම නිකායකම තිබුණා විවරණය කරපු ක්‍රමයයි වැදගත් වෙලා තියෙන්නේ තේරවාද ඩෙන්ටිටිය තියෙන්නේ බුද්ධ වචනය විවරණය කරපු ක්‍රමයටයි ඒ විවරණයේ පදනම් වෙන්නේ සමහර ඒවා සූත්‍ර විනය අභිධර්ම මතම ඉන්ටර් ඩිපෙන්ඩන්ට් සමහර විවරණ ත්‍රිපිටක පාළි හොයාගන්න නැහැ අටුවාවට විතරක් තියෙන එක සමහර ඒවා ටීකාවට විතරයි ඒවා අපි ඉදිරියේදී කතා කරමු එයාද ඉන්ට්‍රොඩක්ෂන් එක විතරයි අපි ගත්තේ පරමාර්ථ කතාවයි සමහර ඒවා පසු කාලින ආචාර්ය වරු විවරණය කරන්න උත්සාහ කරලා තියෙනවා එක සිතකින් මම උදාහරණ කීපයක් ගන්නවා එක සිතකින් එක කර්ම සිතකින් එක ප්‍රතිසන්දියක් එක සිතකින් ප්‍රතිසන්දි දෙකක් නැහැ එක සිතකින් එක ප්‍රතිසන්දියක් කියන කතාව අපිට හම් වෙන්නේ අටුවාවේ එක සාකේත නුවරදී විසඳපු ප්‍රශ්නයක් උද්දච්ච චේතනාව නැත්නම් අභිඤ්ඤා චේතනාව උද්දච්ච චේතනාව අපි අභිඤ්ඤා චේතනාව විපාකයක් ලබා නොදෙන්නේ ඇයි කියන අදහස අපිට හම් වෙන්නේ ටීකා සාහිත්‍යයේ මේ දෙකෙන් අපිට හම් වෙන්නේ ඒක තේරවාදයේ යනු මේ සියල්ල කවුරු හරි අභිධර්මයේ ඉවත් කරොත් ඔහු තේරවාදියෙක් නොවේ එහෙම නිකායක් තිබුණා සෞත්‍රාන්තික කියලා නිකායක් මම වරදක් කියනවා නෙවෙයි තේරවාද කුලකයට ඔහු වැටෙන්නේ නැහැ මේකට තියෙනවා වෙනම ඩෙන්ටිටියක් කවුරු හරි අටුවාව අතහරලා ත්‍රිපිටකය තමන් විසින් විවරණය කළොත් ඔහු තේරවාදියෙක් නොවේ. හේතුව ඒ ඔහුගේ වාදයයි. බුද්ධ වචනේ හැමෝම විවරණය කරා. එක කුලකයක් තේරවාදී, එක කුලකයක් සෞත්‍රාන්තික, එක කුලකයක් ලෝකෝත්තරවාදී. ඔබ ආද විවරණය කරොත් තනියම මේක කිසිම ගැටලුවක් නැහැ. අයිතිය තියෙනවා. ඒ අයිතිය දෙන්නට ඕනේ. මනුස්සයෙකුගේ නිදහසක් චින්තනමය හැකියාවක් ඒක තමයි ඥානවන්තයෙක්ගේ හැටි හැබැයි ඔහු තේරවාදියෙක් නෙවෙයි තේරවාදයේ අනු මම නැවත කියනවා ත්‍රිපිටකයේ නෙවෙයි ත්‍රිපිටකය අර්ථකථනය කරපු එක්තරා ක්‍රමවේදයක් මේ තේරවාද සම්ප්‍රදායෙහි තියෙනවා පදනම් දෙකක් අපි කියනවා ෆන්ඩමෙන්ටල්ස් constraints මේ පාඩම් මාලාවේදී අපි කරන්නේ fundamentals ගැන කතා කරන එක විතරයි විසිරිලා තියෙන මේ fundamentals උදාහරණයකට ගත්තොත් කර්මය සම්බන්ධයෙන් තියෙන fundamentals අටුවා ත්‍රිපිටක අටුවා ටීකාවල විසිරිලා තියෙන එක තැනක නැහැ රූපය සම්බන්ධයෙන් විසිරිලා තියෙන කොටිම්ම කිව්වොත් අහේතුක ප්‍රතිසන්ධිය ගැන තියෙන ෆන්ඩමෙන්ටල්ස් විසිරීලා තියෙනවා. මේ එකතු කරන්නට ඕනේ. එකතු කරාම තමයි ශ්‍රාවකයාට පහසුවෙන් මොකද්ද තේරවාදී කියලා තේරෙන්නේ. දෙවෙනි කමේ constraints යනු තේරවාදීන් ධර්මය විවරණය කරන ක්‍රමවේදය. මූලික સિદ્ધාන්ත එකක් ධර්ම විවරණයේ තව එකක්. උදාහරණයකට ගන්න netti ප්‍රකරණය. නෙත්ති අනු ධර්ම විවරණය කරන එක ක්‍රමයක්. පේටකෝපදේශයේකේ තවත් දිගුවක්. අටුවාවේ තියෙනවා ණය ක්‍රම 40ක් පාලි ඉගෙන ගන්න. ඒකේ තවත් තියෙනවා සංවන්නනා ක්‍රම කියලා එකක්. ඒකේ තියෙනවා හැම අටුවාවේ තියෙන වාක්‍ය බෙදෙන වාක්‍ය විච්ඡේදය කියලා ක්‍රමයක්. ඒ ක්‍රමයේදී කියන්නට පුළුවන් තේරවාදියට ඇයි අටුවාචාරීන් වහන්සේ මෙතන මේ වාක්‍ය කිව්වේ මොකක් පදනම් කරගෙනද කවරක් ඉලක්ක කරගෙනද ඇයි අරව අහවල් වාක්‍ය නොකිය මේ වාක්‍ය කිව්වේ ඒක තමයි තේරවාදයේ විස්තර කරපු ක්‍රමවේදය මේ constraints කියන එක මම මේ කතාවේ දිව ගන්න නැහැ මොකද හේතුව ඒක ඉගෙන ගන්නට විශේෂයෙන් පාලිය දැනන් ඉන්නට ඕන ඒ ඉතාම රසවත් තා ගැඹුරුයි
ලොකු දර්ශනයක්. ඒක පුළුවන් වෙන්නට ෆන්ඩමෙන්ටල්ස් හොඳට පුළුවන් වෙලා ඉන්නට. මූලික සිද්ධාන්ත විවරණ ක්‍රම. මේ සිද්ධාන්ත විවරණ ක්‍රම මත තමයි ථේරවාදය කියන එකේ පදනම. මේක බිඳින්නට බෑ කාටවත්. බිඳින්නට බෑ කියලා කියන්නේ ථේරවාදය හරි හෝ වැරදි කියන එක නෙවෙයි මම කියන්නේ. ථේරවාදෙට තියෙන ඩෙන්ටිටියක්. ඒක බිඳින්නට බෑ මේක අවුරුදු දහස් ගාණක් පරණි ක්‍රමවේදයක්. ඒ ක්‍රමවේදයද බුරුමේ තියෙන උගන්නන. බුරුමේ වැඩිපුරම උගන්නන්නේ කන්ස්ට්‍රේන්ට්ස් පැත්තට. ෆන්ඩමෙන්ටල්ස් යම් පමණකට උගන්නනවා. නමුත් සියලු ෆන්ඩමෙන්ටල්ස් විස්තර වශයෙන් එක්ස්ප්‍රෙස් වෙච්ච ක්‍රමයකටද උගන්නන්නේ නැහැ. කන්ස්ට්‍රේන්ට්ස් ටික උගන්නනවා. බුරුමෙන් අධ්‍යාපනය ලැබුවොත් ඒ බුරුම් භාෂාවෙන් කන්ස්ට්‍රේන්ට්ස් ටික දැනගන්නට පුළුවන්. ෆන්ඩමෙන්ටල්ස් යනු අපි හොයාගත යුතු දෙයක්. හැබැයි හරියට ක්‍රමවේදය ඉගෙන ගත්ත කෙනාට ෆන්ඩමෙන්ටල්ස් හඳ ගන්නට පුළුවන්. මොකද්ද මේ හරි ක්‍රමවේදය කියලා කියන්නේ? තේරවාදයට ආවේනික ක්‍රමවේදය. අපිට පුළුවන් ත්‍රිපිටකයේ වෙනම ගවේෂණයකට ලක් කරන්න, වෙනම අධ්‍යයනය කරන්නට. බටහිර ඥානවන්ත දාර්ශනිකයෝ මේක අධ්‍යයනය කරා. ඉන්දියාවේදී පුරාණ තෙරවරු මේක අධ්‍යයනය කරා. ඔවුන් විසින් විවරණ කරන ලබා දුන්න ඒවට කියනවා වෙන වෙනම නිකාය කියලා. ඥානවන්ත පිරිස් නිකන් කෙනෙක් නෙවෙයි මේ වගේ ලොකු සාහිත්‍යයක් අරගෙන මේකේ විවරණයක් කරන්න දෙන්නේ ඥානයේ තියෙන නිසා, ඒ කැපැසිටිය තියෙන නිසා නිකම් මිනිස්සුන්ට කරන්නට බෑ. නමුත් ඒ ඥානවන්තයන් අතර පරස්පර විරෝධී මත තිබුණා. ඒ නිසා ඔවුන් වෙන වෙනම ස්කූල්ස් බවට පත් වුණා. ඒක එක ස්කූල් එකක් තමයි ථේරවාදීන්. ඒ ථේරවාදයේ ඇතුළට මම දැන් ආවොත් ඒ ථේරවාදීන් විශ්වාස කරනවා මේ ධර්මයේ බුදුන්ගේ මුවපටම රහතන් වහන්සේලා විසින් අරගෙන ආපු එකක්, පාලියෙන් දේශනා කරපු එකක්. සර්වස්තිවාදීන්ගේ හැටියට මේ බුද්ධ වචනේ සංස්කෘතයෙන් බුදුරජාන් වහන්සේ බණ කිව්වේ. හොඳට මතක තියාගන්න. ඒක අරන් ආවේ රහතන් වහන්සේලා. ඔවුන්ගේ හැටියට. ඒක නිකායක් තියෙනවා. ඒක ආරම්භ වුණේ කච්චායන මහරහතන් වහන්සේගෙන්. ඒක නිකායක් තියෙනවා. ඔවුන් කියනවා මේක කාශ්‍යප මහරහතන් වහන්සේගෙන් පැවතෙන්න. මේක තමයි ශාසන ඉතිහාසය. මේක තව ගැඹුරට යන්නත් පුළුවන් එක විස්තර කතාවක්. සම්ප්‍රදායික අදහස, මොඩර්න් ස්කෝලර්ස් ලගේ අදහස මේක විස්තරයි. අටුවා සාහිත්‍යයට එනකොට ථේරවාදයේ ඇතුළේ මම කියන්නේ. ථේරවාදයේ ඇතුළට මම දැන් එනවා. ථේරවාදයේ ඇතුළේ අටුවාවට ආවම සමහර වෙලාවලට අපිට හමු වෙන දෙයක් තමයි ථේරවාද ත්‍රිපිටකය. මම මේ වචන යොදන්නේ ථේරවාද ත්‍රිපිටකය. ථේරවාද ආචාර්යවරු විවරණය කරනකොට මේ ක්‍රමවේදයට අනුව ඇතුළේ යම් යම් පරස්පරකම් තියෙන්නට පුළුවන්. නමුත් ඒවා ස්කූල්ස් ලෙස බෙදෙන්නට හේතු වෙන පරස්පරකම් නෙවෙයි. ඒක පස්සේ තේරෙයි. සර්වස්තිවාදීන්ගේ සර්ව අස්ති කියන වාදයයි ථේරවාදීන්ගේ වාදයයි කවදාවත් එකට තියෙන්නට බෑ. නමුත් ආනන්ද වනරත්න මූලටීකාචාරීන් වහන්සේගේ අදහසයි අටුවා අදහසයි වෙනස් වෙච්ච තැන් සැලකිය යුතු ප්‍රමාණයක් තියෙනවා. නමුත් ඒ දෙගොල්ලන්ටම එකම ථේරවාදයේ ඇතුළේ ඉන්නට පුළුවන්. ඒ නිසා පරස්පර විරෝධී වෙනකොට ස්කූල්ස් ලෙස බෙදෙන විරෝධීකම් තියෙනවා. බෙදෙන්නට අවශ්‍ය නොවන පරස්පරකම් තියෙනවා. ඒක විශේෂ දෙයක්. දැන් අපි කිව්වොත් බාහිර රූපේ නැත සියල්ල සිතෙන් ගන්නෙ මේක ථේරවාදයේ ඇතුලේ පවතින්නට පුළුවන් පරස්පර අදහසක් වෙන්න බෑ. මේක එළියට යන එක. මේක යෝග එකයි වෙනම නියකාතන යෝගාචාර. ඒ ක්‍රමයයි ථේරවාදයේ විස්තර කරොත් විදර්ශනා ක්‍රම දෙකක්. ථේරවාදයේ විදර්ශනා පදනම් වෙන්නේ මේ ක්‍රමය මත. ඒකෙන් මම පොඩි දිගුවක් ගත්තොත් විදර්ශනාව ථේරවාදීන්ගේ විදර්ශනාව, සර්වස්තිවාදීන්ගේ විදර්ශනාව, යෝගාචාරයන්ගේ විදර්ශනාව, මාධ්‍යමිකයන්ගේ විදර්ශනාව, මේ හැමෝම විදර්ශනාව කතා කරනවා. එහෙමනම් කියන්න වෙනවා කෙනෙක් රහත්ද, සකදාගාමීද, අනාගාමීද, සෝවාන්ද කියලා කියන්න වෙන්නේ කොහොමද? ථේරවාදයට අනුව රහත්ද? ථේරවාදයට අනුව සෝවාන්ද? රහත් කියන එක කරන්න පුළුවන් ඕන කෙනෙක්ට ප්‍රකාශ කරන්න පුළුවන්. මාර්ගඵල ලක්ෂ්‍ය ප්‍රසාර කරන්න පුළුවන්. හැබැයි ඒක ථේරවාදයට අනුකූලද නැද්ද කියන එක උඩයි ථේරවාදයේ ඇතුලේ රහත් බව පිළිගන්නේ නැත්තේ. ථේරවාදයට අනුව රහත්ද? ථේරවාදයට අනුව සෝවාන්ද? සර්වස්තිවාදින්ට අනුව රහත්ද? සර්වස්තිවාදින්ට අනුව සෝවාන්ද? ඒකේ හරි වැරද්ද තෝරගන්නට මේක සංසන්දනය කරලා නුවණින් ගන්නට. ඊළඟට එනකොට මේ අටුවා සාහිත්‍යයට එනකොට අපි දකිනවා ථේරවාදීන්ගේ ත්‍රිපිටකයට වඩා වෙනස් වෙච්ච විවරණ අටුවාවේ තියෙන අතිරේක විවරණ. මේවා කෙසේද උනේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ඇයි මේ වෙන වෙන ක්‍රමවලට විවරණේ වෙන්නේ? ඒකට හොඳම උදාහරණය ගන්න මජ්ජේ සූත්‍රය.
මේ සූත්‍රය ගැන ඒ කාලේ හිටපු තෙරුන් වහන්සේලා 6 දෙනෙක් අතර ධර්ම සභා මණ්ඩපයේදී සාකච්ඡාවක් ඇති වුණා. 6 දෙනා දුන්නේ උත්තර 6ක්. ඒ 6 තේරවාදයේ ස්ටෑන්ඩ් පොයින්ට් එකේ හැටියට කිසිසේත්ම එකිනෙකට සමාන නැහැ. මධ්‍ය කියන්නේ කවරක්ද විස්තර කරොත් මම නිකන් උදාහරණයක් ගොත් උපේක්ෂා වේදනාව මධ්‍ය කියලා එක්කෙනෙක් කිව්වා. එක්කෙනෙක් කිව්වා තෘෂ්ණාව මධ්‍ය කියලා. තව එක්කෙනෙක් කිව්වා සක්කාය නිරෝධය මධ්‍ය කියලා. නිවන. තව කෙනෙක් කිව්වා මේ විදිහට තව එක්කෙනෙක් කිව්වා ස්පර්ශ නිරෝධය මධ්‍ය කියලා. පේක්ඛා වේදනාවයි ස්පර්ශ නිරෝධයයි මධ්‍යය සමාන කරන්න බෑනේ. එහෙනම් ඒක තේරවාද ක්‍රමයේ හැටියට බෑ ඒක කරන්න. කිසිසේත්ම බෑ. ස්පර්ශ නිරෝධය anu නිවනයි. සක්කාය නිරෝධය anu නිවනයි. උපේක්ඛා වේදනය anu වේදනාවක්. ඒක සංස්කාර ස්කන්ධය. අරක නිර්වාණය. ඒක ධර්ම පරියායන් සම්පූර්ණ වෙනස්. බුදුරජාන් වහන්සේ ගාවට අරන් ගියා. 6 දෙනාගේම විවරණ විස්තර කරා. බුදුරජාණන් වහන්සේ කියනවා එදා මම තිස්ස මෙත්තෙය බ්‍රාහ්මණයාට මධ්‍යයේ සූත්‍රයේ දේශනා කරනකොට මගේ අදහස උනේ නම් මේ අහවල් විවරණය පහෙන් එකයි කිනකට වෙනස් පහෙන් ගත්ත මගේ විවරණය හැබැයි මානෙනි ඉතිරි පහම නිවැරදි මොකද්ද මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ සූත්‍රය දේශනා කරා යම් ආධ්‍යාසයක් ඇතුව ඒ දේශනාව වෙන ක්‍රම වලට විස්තර වුණා හැබැයි ඒක මූලික ෆන්ඩමෙන්ටල්ස් වලට කැඩෙන්නේ නැත්නම් ඒව එක හැප්පෙන්නේ නැත්නම් උන්වහන්සේ ඒක පිළිගන්නට සූදානම් ඒ සූත්‍රය උන්වහන්සේ ප්‍රකාශ කරන මගේ ආධ්‍යාසය උනේ මේකයි මේ හයෙන් එකක් හැබැයි අතිරි පහම නිවැරදි සූත්‍රය බලන්න සමාන කරන්නට බෑ කිසිසේත්ම බෑ තේරවාදයේ මූලික දැනුම කරන ඉඳලා නම් කතා කරන්නේ කිසිසේත්ම සමාන කරන්නට බෑ තේරවාදය තුල ඉඳලා මොකද්ද මේ අදහස් කරන්නේ බුද්ධ වචනය බුදුන්ගේ ආධ්‍යාසය අනුව විස්තර වුණත් හරි මූලික સિદ્ધාන්ත වලට ගැටෙන්නේ නැතුව નિවැරදි ක්‍රමයකට નિર્වචනය වුණත් හරි නැත බුදුරජාණන් වහන්සේ කියන්නේ නෑ මේකයි මගේ ක්‍රමය එකක්වත් වැරදි කියන්නේ කිව්වේ නෑ තමයි ශාස්ත්‍රෝරේගේ ලක්ෂණය දැන් මොකද්ද මේකෙන් අදහස් වෙන්නේ තමන් වහන්සේ සූත්‍ර දේශනා කරත් ඒ සූත්‍ර සියල්ල එකිනෙක බැඳෙන එක්තරා ෆන්ඩමෙන්ටල්ස් ටිකක් එක්තරා කන්ස්ට්‍රේන්ට්ස් ටිකක් ක්‍රමවේදයක් උන්වහන්සේ ළඟ තිබිලා තියෙනවා තේරවාදීන්ගේ දර්ශනයයි ඒ නිසා දැන් අපි එන්නේ මේ තේරවාදය මේකට තමයි තේරවාදය කියලා කියන්නේ මේක නෙවෙයි තේරවාදය මේක නෙවෙයි තේරවාදය මේක නෙවෙයි සියල්ල තේරවාදය ඒ සියල්ල පදනම් වෙච්ච ෆන්ඩමෙන්ටල්ස් ටිකක් තියෙනවා කන්ස්ට්‍රේන්ට්ස් ටිකක් තියෙනවා මේක මත තමයි මේ සියල්ල තියෙන්නේ මේක මේව යටින් තියෙන්නේ ෆන්ඩමෙන්ටල්ස් කන්ස්ට්‍රේන්ට් මේ සියල්ල එකතු කරාම තමයි තේරවාදය ඒක ආචාර්යවරුන්ගෙන් පරපුරෙන් පරපුරට ඇවිල්ලා මහා විහාරයේ ලංකාවේ පැවතිලා බුරුම තායිලන්ත වගේ රටවලට ගිහිල්ලා අද තේරවාදයේ නමින් තියෙන්නේ ওই එක ස්කූල් එකයි ඉතින් මම කොහොමද දේශකෙක් වශයෙන් ලෝකෙට කතා කරනකොට මට කියන්නයි තියන්නේ මේක නිවැරදි බුද්ධ වචනය කියලා මම කියන්නේ ඒක මේක තමයි තේරවාද ක්‍රමය ඒකේ හරි වැරද්ද තේරුම් ගැනීම ශ්‍රාවකයාට